සජිත් ප්‍රේමදාස මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නැත. පය 7යි අපිට විදුලිය තිබුණේ නැත්ත නේද? ගෑස් එකක් හොයාගන්න පුළුවන්ද? හොයාගන්න බෑ. ගෑස් එක අරන් කිලෝමීටර් 2ක් පොලිමේ ඉන්නවා. මේ අපට අමතක වෙච්ච ඉතිහාසෙ. අනිත් අය දාලා දුවනකොට මේ අවදානම අරගෙන පාර්ලිමේන්තුවේ 224යි රනිල් ජනාධිපතිතුමා තනියෙන් මේ වගකීම බාරගෙන අපේ සහයෝගයත් ඇතිව අද වෙන විට මේ රට ස්ථාවර රටක් බවට පරිවර්තනය කළා තියෙනවා මිත්‍රවරුනි. දැන් මේ සියලු දෙනාගේම මේ ජනාධිපති සටන එතුමා මේ එක රැයකින් පාවලා දීලා තියෙනවා. දැන් එතුමා ජනාධිපති අපේක්ෂකත්වයේ පැත්තකට දාලා අනුර දිසානායකගේ මාධ්‍ය ප්‍රකාශක වෙලා තියෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ? සරුංගලේ උඩ ඇරලා නූල කපලා නේද මේ තියෙන්නේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා කවදාකවත් බොරු කියන්නේ නැහැ. එතුමා බොරු පොරොන්දු දෙන්නෙත් නැහැ. එතුමා හැම වෙලෙම කරන්න පුළුවන් දේ කළා තමයි එතුමා ඒව කළා පෙන්නන්නේ. අවුරුදු දෙක මාර්කින් මේ රට බේරගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අද ඉන්න මහ බැංකු අධිපතිතුමා තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලෙත් හිටියේ. අද ඉන්නේ භාණ්ඩාගාරයේ ලේකම්තුමා තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලෙත් හිටියේ. අද ඉන්නේ ආණ්ඩුව ඇමති මණ්ඩලයත් තමයි එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් එක්ක හිටියේ. එහෙනම් මොකද්ද වෙනස මිත්‍රුන්? වෙනස තමයි නායකත්වය. එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු පුද්ගලයා අද පරාජය පිළි අරගෙන ඒකේ වීරු වැටිලා සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජයටපත් කරන්න අනුරත් එක ගහන මේ මැච් එක ගැන නම් තුච්චයි හිරිකිතයි නිඳිතයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එක්කෝ දැන් එතුමාට තියෙන්නේ ඉල්ලාස් වෙන්න. එහෙම නැත්නම් තියෙන්නේ මේ අනුරත් එක ජොයින් වෙලා අනේ අනුර මට අගමැතිකම දෙන්න කියලා. මොකද හේතුව සජිත් ප්‍රේමදාස මොනම හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නැත. දැන් තමුසේ පරදිනවා. දැන් මාත් කොහොමත් පරාදයි, අපි දෙන්න එකතු වෙමු. ඕකයි සරලම කතාව. එයි රනිල් වික්‍රමසිංහ කියන්නේ බෝට්ටු දෙකම ගිලෙන්න යන්නේ, අපි එක බෝට්ටුවකට නැගලා කොහොම හරි ඒ යන්තම් අපේ ජීවිතේ ගලව ගමුද. ඒ නිසා මේ රටේ ජනතාවට කොහොම පැහැදිලිවම විකල්පයක් නැහැ. මේගොල්ලෝ මතක තියාගන්න එකතු වෙනවා. රනිල් වික්‍රමසිංහ කියනවා සජිත් ප්‍රේමදාසට දෙන ඡන්දයක් මේක හරියට අන්රට දෙන ඡන්දයක් වගේ. සජිත්ට ඡන්ද දෙන්න එපා. රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන කතා මේ රටේ ජනතාව අහන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ওই කණ්ඩායමට කියනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් අපි කියනවා ඕගොල්ලන්ගේ ওই හවුල 21 වෙනිදා වෙනකොට මේ රටේ ජනතාව ඔප්පු කරලා කියා. ජනතාවගේ තියෙන හදවතේ තියෙන ඉල්ලීම් නෙවෙයි මේ කට්ටිය ඉෂ්ට කරලා තියෙන්නේ. එයාලා තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් ස්ථානේ මාරු කරලා තියෙන්නේ. ඔබ තීරණය කරන්න ඕන මෙන්න මේකේ අවසාන තිත තියෙන. කතිරයට පෙර ඇත්ත කෙටියෙන් දස්ස වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.